සර් මෙත්තාව වඩන එක ප්‍රායෝගිකව සරලව ටිකක් උදාහරණ සර් يعني වචනයෙන් කරන පොඩි ළමයෙකුට එතකොට ක්‍රියාවෙන් මොනවා කිව්වා ක්‍රියාවෙන් කොහොමද හිතේ රාහුල මෙත්තං භාවේ භාවතං භාවේ මෙත්තං හිතේ රාහුල ව්‍යාපාදෝසෝ පහිස්සති මොකද්ද ප්‍රහාණය වෙන්න ඕන ව්‍යාපාදේ ව්‍යාපාදේ ඒක වුණේ නැත්නම් මෙත්තානුසතිය වඩලා නැහැ තමන්ගේ හිතේ සබ්බ පාන භූත හිතානුකම්පී විහරති තරහකාරයටත් යාළුවටත් මිත්‍රයාටත් සියලු දෙනාට මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්තා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්තා සකදා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්තා රහත් ඵලයෙන් දුකින් මිදෙත්වා කිව්වා අන්න සබ්බ පාන භූත හිතාය අනුකම්පා විහෙරති එතකොට ඒක ක්‍රියාවකින් කොහොමද අපි ඒක ක්‍රියාවක් නෙමෙයි සිතුවිල්ලක් ක්‍රියාවිනුත් ඒක සිද්ධ වෙනවා එතකොට අපි මේ මිනිස්සුන්ට විරුද්ධ තරහෙන් වෛරයෙන් කටයුතු කරන්නේ නැහැ එකට එක කරන්නේ නැහැ වැරදි වැඩක් කරන්නේ නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්ස මේ දැන් අපිට යම් කිසි වැඩක් අසාධාරණයක් කරපු කෙනෙක් ඉන්නවා කියලා අපි හිතමු අපිට ඉන්නවනේ එහෙම. එතකොට අපිට පෙනිපෙනීම යාට යම් කිසි නරකක් හේතුවක් නරක හේතු වගේක් ඇවිල්ලා මොන හරි අපි ඒ පුද්ගලයාට ශාප කරන්න වෛර කරන්න ක්‍රෝධ කරන්න හිතෙන් හරි කරන්න හොඳ නැහැ ඒ පුද්ගලයාටත් ඒ කරපු වැඩේට ඒකෙන් මිදි නිදහස් වෙන්න යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා යථා භූත ඥාන ලක්ෂණ ඇත්ත ඇති හැටියට පැහැදිලි වේවා ඇත්ත අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ එතකොට අපේ හිත කිලුඩු වෙන්නේ නැහැ අපේ හිතේ අකුසලයක් වෙන්නේ නැහැ. බැරි වෙලාවත් ඔබට කවුරු හරි අපි හිතමුකෝ ඔබේ මොනවා හරි හොරකම් කරගත්ත පුද්ගලයෙකුට ඒක ඇස්පනා පිටම මොකක් හරි වෙනවා. ඒ පුද්ගලයාට අපි මේවා කළා ඔබ සතුටු වෙලා ඒ පුද්ගලයාට ඕකට හොම වෙච්ච එක හොඳමයි කියලා කියන්න එපා. කිව්වොත් ඔබේ හිත කිලුටු වෙනවා. එහෙ සමනස. එතකොට දැන් අපි අර මේ දැන් ණය ගනිදුණු අර චතුරාර්යක වඩන වෙලාවට අවසානයේදී කියනවනේ මට ණයගැති භාවයක් තියෙන කෙනෙක් මගේ ණය නිදහස් වේවා මමත් ඒගොල්ල මුදවා නිදහස් කරමි කියලා ඒ එහෙම අපි හිතනකොට ඒ පුද්ගලයන්ට අපිට ආ වැඩසාදන කරන අයට ඒක මොකක් හරි ශක්තිමය දෙයකින් ඒගොල්ලන් අපෙන් නිදහස් වෙනවද හැබැයි ධර්මතාවයෙන් ඒක සිද්ධ වෙන්න ඕනදී සිද්ධ වෙයි Taman ඒක සිදු කරන්න උත්සාහයක් දරන්න ඕන මොකක් කියන්න ඕන හිතන්න ඕන ධර්මතාවයක් තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ කොච්චර දේවදත්තට මෛත්‍රී කළත් දේවදත්ත අපායනයක නවත්තන්න බැරි වුණා. මොකද දේවදත්ත කරගත්ත දේ දේවදත්තට උරුම වුණා බුදුහාමුදුරුවෝ කරපු දේ බුදුහාමුදුරන්ට උරුම වුණා. ඒක නිසා තමන් කරගන්න දේ තමන්ට උරුම වෙන්නේ අනුන් කරගත්ත දේ අනුන්ට උරුම වෙන්නේ. ඒකනේ අත්තාහි අත්ත නෝනාතෝ කොහිනාතෝ පරෝසියක් නේද? එහේ පැහැදිලිද? අවසරයි මහා